එහෙනම් ඉතින් හදන්න පුළුවන් දැන් කැවුම් හදනවා තමයි හා හා එහෙනම් කියන බර කැවුම් කීයක් තියෙනවද කියලා වර්ග වර්ග කැවුම් ඉතින් ඔය තියෙන දේවල් තිබුණා වේ අපිට වැඩක් නැහැ 18ක් තියෙනවා කැවුම් වගේ තවත් ඇති අපිට ඒක වැඩක් නැහැ අපිට 18 නේ ඕන නොනවන 18ම මං කියන හැටි උඳු කැවුම් තියෙනවා පැණි කැවුම් තියෙනවා අතිරස තියෙනවා එතකොට තියෙනවා කිරි කැවුම් තියෙනවා පැණි කැවුම් තියෙනවා කරුප්පු කැවුම් තියෙනවා කොණ්ඩ කැවුම් තියෙනවා ඒ කැවුම් නෙමෙයි තියෙනවා හැදි කැවුම් තියෙනවා හැදි කැවුම් හැදි කැවුම් තියෙනවා දැන් ඊටු කියන්නේ ඔබ හැඳි කැවුම් හදන්න අවශ්‍ය වන්නේ මොනවද කියලා හැඳනේ පිස්සු කතා කරන්න එපා තව කොච්චර જાති ඕනේනවද හැඳ විතරක් නෙමෙයි දැන් මට කන්න හොඳ කැවුමක් හදලා තියන්න මම පොඩි ගමනක් ගිහිල්ලා එන්න ඔය හැමතිස්සෙම මගෙන් වැඩ ගන්නවනේ හැබැයි කොණ්ඩේ කොණ්ඩේ තියෙනවනේ මේව තියෙන්න ඕනේ හොඳේ ඔව් හදලා තියන්නකෝ හොඳේ හැදුවේ නැත්තම් ඉතින් මට සුසී කියන්න බැරි දැන් මම පැය භාගිකින් එන්න අපි විනාඩි 10න් දෙනවා. හා 10න්? 10න් දෙනවා. මම විනාඩි 10න් යන්න. ඒ තරහ වෙලා නෙමෙයි නේද ඔයා යන්නේ? නෑ යාලි වෙලා. හදයි කෑවු. ඔව්. කතා කරාට වැඩේ ගෙනියන්නත් ඕන. මෙයාට සවුතු වෙන්නත් බෑ. අඩේ මම ෆෝන් එකෙන් මගේ ෆ්‍රෙන්ඩ් කෙනෙක් ආවා. Google එකට ගිහිල්ලා ඉන්ටර්නෙට් එකට ගිහිල්ලා WhatsApp ගිහිල්ලා log උනා. දැන් ඉන්නවත් දන්නේ නෑ log එකේ. ඒ උනත් යා කිව්වා මේ අහල පහල ඉන්නේ කියලා. මොකද්ද නම? ආ ගජා. ගජන් අක්කා. ගජා අක්කා. හොඩයි ලකෝ. එන්න. ඇයි ඇයි? අනේ මට පොඩි උදව්වක් කරන්න ඕන රත්තරනේ. මොකද දන්නවද මම මෙහෙම මේ වැඩ ටික කරන්න හදනකොටම තකස් ගාලා කූරෙක් ඇවිල්ලා විද්දා. අත හොල්ලන්න බෑ. අත නිකන් අම්මේ කූරු ගහනවා අනේ මට මේ කැවුමක් හදන්නට අග්ගාලා හදිසියකට මේ පොඩි පොඩි මේ පොඩි ෆොටෝ එකක් ගහන්න වෙලා මට ෆොටෝ එකක් ගහන්න වෙලා කැවුමක් එක්ක අනේ ප්ලීස් අනේ මෙතන තියෙනවා මෙතන 250ක් තියෙනවා 175ක් තියෙනවා මේ මේවා තියෙනවා 100ක් අනේ කලබලෙන් අනේ අම්මේ මේ අත හදමු අනේ එක්කන් කලබල අපි සීන් ටිකක් කරමන කරමු ඕන එකක් කරන්න කරකවල ගත්තත් කමන්නේ ඇදේට ගත්තත් කමන්නේ අනේ අක්කා ඉක්මන් කරන්න අම්මේ මේ මොකද මේ ෆොටෝ ගන්න මහත්තයා දැන් වෙන ෆොටෝ එකක් ගන්න එනවා කිව්වා ඉතින් ඉක්මනට හදන්න ඕන ඕ ෆොටෝ එක නැත්තන් නැති වුණා අක්කට ෆොටෝ එකක් ගහලා දෙන්නම් මම කැවුමක් එක්ක හරි හරි අනේ අක්කා පුළුවන් තරම් ඉක්මන් කරන්න මුද දොස්තර ළඟට යන්නත් එපා අක්කා කූරා විද්දා විද්දා මිමි මිදින්ට පිද්දා වගේ මතකයි අක්කත් බලාගෙන කූරෝ ඉදෙයි කූරෝ ඉදි මං උදව් කරන අම්මිය අත කූරා කියන්නේ අක්කේ මෙන්න සයිස් කූරාගේ දාන්න දක්කා අම්මා මගේම වෙලාවට අක්කා කියන්නේ අක්කා වගේ නෙමෙයි මං හැදුවනම් මෙලහට 10ක් විතර හදලා අක්කා ෂි හරි පරක් කොයි නේද ෆොටෝ එකේ නා අක්කටද අඩියයිද අනේ ඉන්නකා සීනි ඔතිනේ අක්කා දාන්න ඕන් තනන් දාන්න අක්කා අම්මේ හරි සීනි සුවල් හොඳට උණු වෙන්න ඕනේ හොඳට උණු වෙන්න ඕනේ හරි අක්කා ඕ අත අම්මේ දාන්නද ලුණු දාන්න ටිකයිද එක් මට දාන්න අක්කා මේ මට අමාරුයි වගේ කලන්තෙකුත් වගේ නෝ අක්කා කලන්තයක් වගේ නෝ අනේ අක්කා ඉක්මන් කරලා හදන්න අක්කා මොකද දන්නවද මම දොස්තර ළඟට යන්න මට කූරු හරි ඇලර්ජික් අක්කා කොහොම වෙතත් අක්කා මේ කැවුම වනාහි ආදි කාලේ ඉඳලා පැවතගෙන ඈ ආදි කාලේ ඉඳලා පැවතගෙන මේ හැමෝටම හදන්න බෑ නේද අක්කා ඔයාට මට හැමෝටම බෑ මගේ යාළුවෙක් හිටිය අයියෝ කැවුමක් කිව්වම වෙවුලනෝ ඔය දැන් මෙතන ඉඳලා යා ගියා කැවුම හදන්න පුළුවන් කොණ්ඩේ ගන්න බෑනේ අන්න ප්‍රධානම හේතුව ඒක තමයි. කොණ්ඩේ ගන්නම ඕනනේ. කොණ්ඩේ ගන්නම ඕන නැත්නම් කොණ්ඩ කැවුමක් වෙන්නේ නැහනේ. හැබැයි උත්තර තමයි ප්‍රශ්නේ ආවේ මට දැන් ටික කරලා අක්කා දාන්න මට මාර ප්‍රශ්නයක් ආවා. මේ නෑ මේ කියන්නේ මේකයි මේ කූරා විද්ද එක ප්‍රශ්නේ වුණේ. ඔව් කැවුමනේ මේ අක්කා. ඕනම උත්සව සභාවකට මුලින්ම තියෙන දේ මොකද්ද? කැවුම. 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 අනන. ඒ මොකද්ද? පිඹින්න අරකයිනේ. පිඹින්න අරක. හොඳ නෑ හොඳ. ගටේ නෝ එහෙම බොද ගාලා අම්මේ අක්කා අම්මේ හරි හරි දැන් හරි වගේ නේද අක්කා අම්මා අම්මේ හරි අක්කා
මේ අක්ක දැන් කැවුම් විකුණලාමද ජීවත් වෙන්නේ? නෑ මං කැවුම් විකුණන්නේ නෑ. නෑ නේද? අර ආසාවට හද. ආසාවට හද. නෑ නෑ මට එදා ෆෝන් එකෙන් ඇහුණා අක්ක මේ ඕඩර්ස් බාර ගන්නවා කියලා. ආයෙම ඕඩර්ස් බාර ගන්නවා. ඕඩර්ස් බාර ගන්නවද? මං අල්ලලා දෙන්නම් අක්කට. අම්මෝ අපිට අමාරු ආසා. මගේ යාළුවෙක් ඉන්න. එයාගේ බර්ත්ඩේකට කැවුම්ම දෙනවා කිව්වා. එයා මිද. හරි මං හදලා දෙන්නම්. හදලා දෙ. මේ මේ හරි හරි දැන් මොකද අක්ක කරන්නේ කිය සපෝට් එකක් දෙන එක අතින් හරි සපෝට් එකක් දෙනවා අක්කට මම මොකද වෙන්න ඕනේ අක්කා මාදුරු ටිකක් දාමු ඈ මාදුරු ටිකක් දාමු ඔව් ඔව් එන් ටිකක් දාමු දාන්න අක්ක ඕ තුන පහ තියෙනවක් ඕන්න උඹලා කරත් ඒ දාන්න නෑ නේ ඒව දාන්න නෑ ඒක කරිස් නෙවෙයිනේ ඕන්නේ ඕන්නේ නැති ඕන්නේ නැති කටක් ඉඳ අක්ක මේ ඔක්කොම උනේ දැන් පොඩකට ඉස්සෙල්ලා යාළුවත් මේ ගියා තරහ මේ නෑ මේ යාළුවා ගියා පොඩි ගමනක් ගිහිල්ලා එන්නම් කියලා මේකින් ටික ටික දාමුද ටික ටික දාමු අක්කා ටික ටික දාන්න ටික ටික දාමු මේම දාමු ලොකු වෙන්දක් ගන්නකොට ලොකු වෙන්දක් දෝනේ අක්කා දෙන්න අක්කා වැඩි දාන්නද අක්කා දාන්නකෝ ටික ටික ආ හා අපි ටිකක් කරන් තියමු ඈ මේ මේක දාන්න පුළුවන් වෙයිද දැන් අක්කා ආ ස්වල්ප සාමාන්‍ය තරමට වෙන්කොට එයට පිටි දමා කවලම් කරන්න. ආ සෙමින් කවලම් කර අපි එහෙම කියමු අක්කා. 250ම දානවා අක්කා මම. කමන්නේ අක්කා ඉක්මනට දාගෙන දාගෙන යනවා. ආ දානකෝ දානකෝ. හරි ඔන්න දැම්ම අක්කා. හොඳයි අක්කා. සෑහෙන මේ හැන්දෙනුත් හැන්දි ගන්න දක්කා. එපා එපා. එපානේ. හරි අක්කා. අක්කර වතුර හැම ඕන්නම් කියන්න බොන්න හොඳයි අක්කා මන් දෙන්න. ඊට පස්සේ මේ පාන් පිටි ටිකක් දානකෝ. පාන් පිටි තෝර දක්කා. ඔව්. බොන්නක් ඇතිලියේ මීට වඩා ලොකු නානක් නමුත් ලද්ද පමණි සතුටු ලද්ද පමණි සතුටු වෙමු අක්කා අපිට දැන් වාදයක් නැහනේ කොට නෑ වැඩ අපි ලද්ද පමණි සතුටු අපේ ගෘහිණියන්ට පුරුදු කරන ලද්ද පමණි සතුටු වීම නේද අක්කා ඔව් අක්කා ඉක්මන් කරන්න දෙයියා හරි හරි දැන් මොකද අක්කා ඔව් දැන් මේක ඕක අපි පැයක් විතර තියන්න ඕන මේ පිටි ටික පිපෙන්න ඔව් පැයක් නේද අක්කා කුපුරා හරි අක්කා කමන්න හරි හරි තියම් මෙහෙම නිවෙන්න තියමු නිවෙන්න තියමු ඔව් තියලා අක්කට ඕනන් ගිහලා අක්කා මේ ගෙදර වැඩක් කරගෙන එන ආයි මං ඌවත් තිබ්බ ගමන් අක්කා එන්න හරි හරි එන මං ගෙදර ගිහින් එන්න මෙයා මෙතන කවුලයි හරි අක්කා මේ හරි අක්කා මං ආමන් ගිහින් එන්න මේ ටයිම් එක බලලා එනවනේ හරි හරි මං ගිහින් එන්න හරි මං මේ රස් කරලා තියන්න හා හරි 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 thank you කවදාකත් අපෝ තොප්පිය දීලා තොප්පිය කවදාකත් අමතක වෙන්නේ සදා කාලික මතක හිටිනෝ කොහෙද අප්පා ගියේ? ඉරටුවක් ගේන්න ගියානේ. ආ මෙන්න මං එනකන් හැඳි ගාලා ගාන්ට ලෑස්ති කරා. දැන් ඉතින් පටන් ගන්න ටක් ගාලා පරක්කුයි වැඩි. අයියා ඉතින් මං ඉරටුවක් ගේන්න ගියේ ඉරටුවක් ගෑන තිබ්බේ නෑනේ. ආ වාදනේට දමා. මම වාදනේට දානවා. හරි හරි. හරි. දෙයියනේ කියලා දාන්නක බලන්න. තෙල් රත් වෙනවා කියලා බලන්න. තෙල් රත් වෙන්න ඕනේ නේද? තෙල් රත් වූ පසු අවශ්‍ය ප්‍රමාණය කැවුමට අවශ්‍ය පදමගෙන තෙලට හිමින් කෑල්ලකුත් තියනවා නේද ඒකේ? මේක දැක්කේ නෑනේ. ෂා මේ අච්චුවක්ද? ඔව් ඒක මේ පදමට පෙර ගානට ගන්න පුළුවන් නේ කැවුම් කොට මේක. හා 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 හා. හරි හරි. ඒක නිසා තමයි අච්චුවක් දාන්නේ. හරි හරි. හත්ත දාන්න පුළුවන්. පුළුවන් පුළුවන්. ඕකට අපි කියන්නේ අච්චු කැවුම්. අච්චු කැවුම්. අච්චු කැවුම් නේ මේ අච්චු වුණාට මේ අර අච්චු කැවුම් වලට කොණ්ඩේ කොණ්ඩේට අච්චුවක් තියෙනවනේ. එහෙම. අන්න අන්න නටනෝ. දැන් තෙල් හත්ත ගන්න. නටන නටන තෙයත්ත තයි තා තකටක් තෙලට හෙමින් හෙමින් පිටිපත් කරනවා ඊට පස්සේ කොණ්ඩෙ ගන්න කොණ්ඩෙ මේ තමයි හොයා ගන්න ඕනේ කොණ්ඩෙ ප්‍රශ්නයක් තමයි දැන් ටිකකට කලින් ආවේ මට අම්මා ටික ටික වක් කරන්න ඔව් ඔව් කූර කාපු එකක් විදිනවා ඒක තියා පොඩි ලතාවකට කරන්න ඕනේ නේද ඔව් ඒ පැය ටික ටික
වක් කරනකොට මේ උස්සලා එනවා ටිකක්. ආ ඕ පිම්බිලා එනවා පිම්බිලා එනවා. ඔව්. ඊට පස්සේ ඔව්. මේ ඉරටුව මේ දැන් මේක උනා ලතාවකට හැදෙන්න ඕන නේද? ලතාවට කොණ්ඩ ගැමුම හදන්න බෑනේ. ආ ලතාවට නේ. හරි 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 හරි. ලතාවට බෑ අක්කට පුළුවන් නේ. කැවුන්නම් ගජනායක ගජනායකනම් කැවු. අම්මා හදන්න වදන්නකෝ ඉතින් ආ. ඔන්න එනවා. ඒක තමයි කොණ්ඩේ. මේ කොණ්ඩේ ඊට පස්සේ දැන් මේ ස්ටයිල් එකට මං කැරේ. අර මෙහෙම කොණ්ඩේ අර ගන්නකොට ටිකක් අර පිට යනවා වතුර වගේ යනවා. උඩටම ගන්න ඈ. උඩට පේන්න ගන්න ඕන මං එයා. ඊට පස්සේ මේ හැන්දෙන් ටික ටික මේ මේ තද කරන්න ඊට පස්සේ කැවුම් ගෙඩිය පෙරලන්න දැක්කද අර පිටලා හරි හරි අද දෙන්නම් අද දෙන්නම් හරි දැන් හරි කූරයි කූරේනු හැන්දෙනු තමයි මේ වැඩේ කරන්න ඕනේ ආ කූරයි හැන්දයි ගාන්ට යන්න ඕනේ සම සමව ඔව් ඔව් නැත්නම් මේ කැවුම හදන්න බෑ හරි මම බලන් හිටියා මම බලන් හිටියා නියමෙට මං ඉගෙන ගත්තා දෙන්න හැන්ද දෙන්නම් ආපු එකේ ඉස්සුද හදලා දෙන්නම් අක්කට වැඩ නැද්ද ගෙවල් වල මම ආවේ දැන් මේක හදන්න ගැව්වා මෙන්න මෙහෙමනේ ආ ආ වැරදි වැරදි මොන වැරද්දක්ද මේ යන්නක් යන්න අක්ක වැඩ අක්කව දෙන්නකෝ ආපු ටිකේ මම හදලා යන්න මට පුළුවන් මේ බලන්න මට පුළුවන් මට පුළුවන් අක්ක යන්න අක්ක යන්න අක්ක මේ කරපු දවව සදාකාලික අමතක වෙන්න යන්න ගිල වැඩක් කරගන්න ගමන් මට වෙනද වගේම Facebook එකේ ලොක් වෙන්න යන්න හරි මම මේ දෙකේ මම ගිහින් Facebook එකේ ලොක් වෙන්න හරි හරි හැන්ද එවන්නම් හැන්ද වෙලා ලොකු දෙයක් ලොකු දෙයක් හැන්දනටයි කූරනටයි වෙන්න වෙන්න කූරනටයි අම්මා ඔන්න එනවා අයියෝ අපේ සැලුන් එකේ ආයතත් හරියට වෙලා යනවා කොණ්ඩේ දාන්න හරියට වෙලා යනවා මේකට එච්චර වෙලා යන්නේ නෑනේ යා හැරෙව්වා මෙහෙම අනිත් පැත්තට දැන් එනව නම් හරිය කොච්චර දෙයක්ද හරි නෑ හරි හරි අනේ ඉති අද මම දිනු එයා පැරදි මේක නම් මං හදපු එක ඒක එච්චර හොල්ලි නෑ ඒ කහුරත් ඔක්කොම වතුරේ අද අපි නියම සිංහල කෑමක් හදන හැටි ඔයගලන්ට කියලා දුන්නේ මේ තමයි කොමඩි කුකරි සුසියන් උදයා ඕගොල්ලෝ ඕන තැනක ඕනහක ගිහිල්ලා එන්න එතකන් අපි හෙලවෙන්නේ නැහැ මෙතන පොඩ්ඩයි බතයි වගේ කෑව